තවත් අලුත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාල මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ මම ඉදිරිපත් කරා ඉන්වර්ටර් එකක් නැතිව කොහොමද වාහන බැටරියකින් කෙලින්ම LED බල්බ් එකක් පත් වෙන විදිහට හදාගන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. ඒ වගේම ඊට වඩා ටිකක් විශේෂ වීඩියෝ එකක් තමයි අද මේ වීඩියෝ එක. විශේෂත්වය ඔයාලට පේනවා ඇති පවර් බැංක් එකකින් තමයි මේ විදිහට බල්බ් එක පත් වෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙන දේවල් ඔක්කොම භාවිතයෙන් නිවත දාපු, ඒ කියන්නේ පිච්චුන දේවල් වලින් තමයි නැවත අපි මේ දේ හදන්න යන්නේ. එතකොට අපි හදන නිර්මාණයේ ඵලදායි නිර්මාණයක් වෙනවා. ඉතින් අපි බලමු පිච්චුන LED බල්බ් එකකින් මේ විදිහට පවර් බැංක් එකක් හරහා නැවත හොඳ එළියක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට බල්බ් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙමනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේට අපට මේ වගේ භාවිතයෙන් ඉවත දාපු LED බල්බ් එකක් ඕනි වෙනවා. ඊට පස්සේ මේ විදිහට LED බල්බ් එකේ උඩ කොටස ගලවලා අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වගේ LED බෝඩ් එක තියෙනවා. මේ LED බෝඩ් එකේ අපට අවශ්‍ය වෙන්නේ බෝඩ් එක විතරයි. ඒ නිසා ඒකේ තියෙන සර්කිට් එක ඉතුරු කොටස් දෙක ගලවලා ඉවත් කරගන්න ඕනේ. මම දැන් කරන්න යන්නේ ඒ කොටස් ටික ඉවත් කරගන්න එක. හරි, මේ විදිහට කොටස් ටික ගලවලා ගත්තට පස්සේ මේකේ තියෙන LED බල්බ්ස් වලින් අපට මේ වැඩේ කරගන්න බෑ. එතකොට අපට ඕනේ වෙනවා පවර් බැංක් එකකින්, ඒ කියන්නේ අඩු වෝල්ටේජ් එකකින් බල්බ් LED බල්බ් දල්වන්න පුළුවන් වෙන විදිහට බල්බ් පටියක්. ඉතින් මේ වැඩේට මම මේ යොදාගන්නේ භාවිතයෙන් නිවත දාපු, ඒ කියන්නේ පිච්චුන ටෝච් එකක බල්බ් සෙට් එකක්. මේ බල්බ් සෙට් එකෙත් බල්බ් පහක් පත් වෙන්නේ නැහැ. මම ඔයාලට මේක සම්බන්ධ කරන්න කලින් පෙන්නන්නම්. ඉතින් බොහෝ වෙලාවට මේ දේවල් කඩෙන් මිලදී ගන්නවට වඩා ගෙදරම තියෙනවා ටෝච් එකේ චාර්ජ් වෙන්නේ නැති ප්‍රශ්නයක් නිසා, නැත්නම් බැටරියේ ප්‍රශ්නයක් නිසා සම්පූර්ණ ටෝච් එකම විසික් කරන අවස්ථා. ඒ වෙලාවට මම නම් කියන්නේ ගොඩක් වෙලාවට ඉවත දාපු කොටස් වලින්ම නැවත ඒ කොටස් භාවිතයට අරගෙන ඉවර වෙලා අපි දෙයක් හැදුවොත් අපේ නිර්මාණයට පිරිවැයක් යන්නෙම නැති නිසා ඒ නිර්මාණයේ ඵලදායිතාවයේ වැඩි, ඒ වගේම වටිනාකමක් තියෙනවා. එතකොට අඩුම පිරිවැයකින් තමයි අපි හැමදේම හදාගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට මම ටෝච් එකකින් ගත්ත LED බල්බ් පටියක්. මේකට වැඩි වෝල්ටේජ් එකක් දෙන්න බෑ. සාමාන්‍යයෙන් පවර් බැංක් එකේ තියෙන වෝල්ටේජ් එක ඇති හොදටම. ඒ නිසා අපේ වැඩේට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේ විදිහට මේ LED පටිය බෝඩ් එකට සම්බන්ධ කරගන්නම්. ඉතින් අපට බල්බ් එකෙන් එන මේ වයර් දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙක ගලවලා අයින් කරගන්න ඕනේ. ඒ වගේම බල්බ් එකේ මෙන්න මේ එක පින් එකක් අයින් කරගන්න ඕනේ අපට USB කේබල් එක බල්බ් එක ඇතුළට දාගන්න පුළුවන් වෙන විදිහට.
මේ වැඩේට අපට USB කේබල් එකක් තිබුණනම් ගොඩක් හොඳයි. මේ විදිහට මම USB කේබල් එකක් පාවිච්චි කරන්නේ. එතකොට අපට ෆෝන් චාර්ජර් එකකට නැතිනම් පවර් බැංක් එකකට සම්බන්ධ කරගන්න ලේසි. මේ කේබල් එකේ වයර් හතරක් ඇවිල්ලා තියෙනවා. කොළ වයර් එක සහ සුදු වයර් එක ඩේටා වලට ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. රතු වයර් එක සහ කළු වයර් එක තමයි අපට අවශ්‍ය වෙන්නේ ධාරාව ලබා ගන්න. මේ විදිහට බල්බ් එක ඇතුලෙන් කේබල් එක ගත්තට පස්සේ අපට පුළුවන් සම්බන්ධ කරගන්න ධන ග්‍රේඩ ධන සහ ඍණ ග්‍රේඩ ඍණ ආකාරයට. අපිට බෝඩ් එක සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් කේබල් එක ඇදීමක් වෙන්න පුළුවන් නිසා මම මේ විදිහට හොට් ගන් එක පාවිච්චි කරලා හොට් ග්ලූ ටිකක් දාගන්නවා. එතකොට කේබල් එකටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ අපිට පුළුවන් බෝඩ් එක සම්බන්ධ කරගන්න. දැන් අපි බල්බ් එකේ උඩ කොටසත් සම්බන්ධ කරගමු. ඊට පස්සේ මුලින්ම පවර් බැංක් එකෙන් සම්බන්ධ කරන්න කලින් මම පෙන්නන්නම් ෆෝන් චාර්ජර් එකකින් සම්බන්ධ කරලා මොන වගේද එළිය කියලා. මේ විදිහට ෆෝන් චාර්ජර් ඇඩැප්ටර් එකට මම USB කේබල් එක සම්බන්ධ කරගන්නම්. ඔයාලට පේනවා ඇති වෙනදට LED බල්බ් එකක තියෙන එළියම තියෙනවා. ඉතින් පවර් කට් එකක් වුණ අවස්ථාවකට පවර් බැංක් එක පාවිච්චි කරලා අපිට එළිය ලබා ගන්න පුළුවන් වගේම පවර් කට් එකක් වෙන්නේ නැති වෙලාවකට, ඒ කියන්නේ විදුලිය තියෙන වෙලාවකට වුණත් අපිට ඉගෙන ගන්න වෙලාවට, ඒ වගේම එළිය අවශ්‍ය වෙලාවකට ටේබල් ලෑම්ප් එකක් වගේ දෙයකට වුණත් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද අඩුම වෝල්ටේජ් එකක් තමයි බල්බ් එකට වැය වෙන්නේ. ඒ වගේම මම මේ විදිහට පවර් බැංක් එක හරහා සම්බන්ධ කරලා පෙන්නන්නම්. ඒත් එළිය ප්‍රශ්නයක් නැහැ. හොඳ එළියක් තියෙනවා. ඉතින් මේ එළිය ඇති පවර් කට් එකක් වුණ වෙලාවකට ඔයාලගේ කටයුතු සාමාන්‍යයෙන් කරගෙන යන්න. ඒ නිසා ගොඩක් වටිනවා මේ වගේ දෙයක් හදාගත්තොත්. බොහෝ වෙලාවට ගෙදර තියෙන වැඩ කරන්න ඇති දේවල් වලින්, මේ කියන්නේ ටෝච් වලම තියෙන LED පටි වලින්ම හදාගන්න ට්‍රයි එක දෙන්න. එතකොට පිරිවැයක් යන්නේත් නැහැ. ඉතින් මම හිතනවා අද මේ ඉදිරිපත් කරපු වීඩියෝ එකත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ how to make videos ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. එහෙමනම් අදට මම මේ video එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.